ආයුබෝවන් උදා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම කවිඳු විජේවර්ධන ප්‍රථම නවදානීය සිරස්තල වෙත සාමයේ කුමරුගේ උපත අදයි ප්‍රධාන දේවමෙහය රාගම තේවත්ත ජාතික බැසිලිකාවේදී විනාශකාරී දේවලට හේතුව ආත්මార్థකාමීත්වයයි කාඩිනල් රංජිත් හිමිපාණන් කියයි සියත ප්‍රධාන දේවමෙහය මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දෙව්මැදුරේ සිට ලෝකවාසී කිතුනුවන්ගේ ප්‍රධාන දේවමෙහය වතිකානුවේදී ශුද්ධෝත්තම පියතුමන් අතින් දුගියට බත් නැති වූ නත්තල තිරුක්කෝවිල් වෙඩි තැබීම සහ නිවාඩු ආරවුල පොලිස් නෙලධාරීන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට වෙඩි තැබීම කළ සැරයන්වරයා T56 ගිනි අවි දෙකක් සමගින් පොලිසියට බහර වෙයි සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් වසර දෙකකට පසු භාගයට පිරුණු වසන්තය රට තුල ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවිය හැකි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන අනතුරු අඟවයි බූස්ට් එන්නත නොවරදවාම ලබා ගන්න සජබේ සමග රට පුරා පන්දම් බස් ගාස්තුත් ඉදිරියේදී වැඩිවන ලකුණු ගැමුණු කියයි තවත් ගෑස් නෞකා දෙකක් ලබන සතියේ දිවයිනට අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් භූමි තෙල් පොලිමුත් රට පුරා දුම්රියේ දිනක වර්ජනයේ පාඩුව මිලියන 5ක් ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිදු වූ වෙඩි තැබීමට හේතුව නිවාඩු ආරවුලක් බවට තොරතුරු වාර්තා වනවා මෙම සිදුවීමෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා වෙඩි තැබීම සිදු කළ සැරයන්වරයා T56 ගිනි අවි දෙකක්ද සමග ඇතිමලයේ පොලිසියට බහර වී තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා ඊයේ රාත්‍රියේ 10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ මෙහෙත්වෙන් තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරුව මෙම සැරයන්වරයා T56 වර්ගයේ ගිනි අවි දෙකක් හා පතුරුම් ගැප් 19ක් සමග ඇතිමලයේ පොලිසියට බහර වී තිබුණා එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිවාඩු ගැටලුවක් මුල් කරගනිමින් මෙම වෙඩි තැබීම සිදු කළ බවටයි ඇතිමලයේ පොලිස් ස්ථානාධිපතිවරයා මොහු අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන සඳහා අම්පාර මූලස්ථාන පොලිසියට බහර දී තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක්ද ක්‍රියාත්මකයි මියගිය නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයෙක් පොලිස් කොස්තාපලවරු දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක් සිටිනවා මෙම සැරයන්වරයා විසින් වෙඩි තැබීමෙන් පසුව T56 වර්ගයේ ගිනි අවි දෙකක් එවැගේම මෙම ගිනි අවි සඳහා භාවිත කරනු ලබන ජීව උණ්ඩ සහිත පතුරම් ගැප් 19ද සමග ඔහුට අයත් පෞද්ගලික කැබ්‍රතයකින් ඔහු පදිංචි ප්‍රදේශය වන ඇතිමලේ ප්‍රදේශයට ගමන් කොට තිබෙනවා ඉන්පසු ඔහු ඇතිමලේ පොලිස් ස්ථානයට ගොස් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාට බාර වී තිබුණා ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම සැරයන්වරයා අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර මූලස්ථාන පොලිසියට බාර දෙනු ලැබුවා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ අම්පාර කොට්ටාෂ භාර නිලධාරියා විසින් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ සහ ස්ථානාධිපතිවරයෙකුගේ යුත් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පත් කර තිබෙනවා මේ අතර වෙඩි තැබීම සිදු වූ ස්ථානයට අක්කරේ පත්වුව මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළා ලොවට සාමයේ පණිවිඩය රැගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වූ අසිරිමත් නත්තල් දිනය ආදයි. එවෙනුවෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබුණා. අදින් වසර 2021කට පෙර අතව බෙත්ලෙහෙමේ කුඩා ගවලිනක සිදු වූ ඒ අසිරිමත් සිදුවීම ලොව විප්ලවීය ගමන් මගක ආරම්භය වුණා. ඒ ලෝකයට සාමයේ පණිවිඩය ගෙන ආ ජේසුස් බිලදාගේ උපත සමගින්.
ඊශ්‍රායලයේ නාසරාතී විසු මරියා කන්‍යාවට සහ ජෝසප් යන දෙපළට උපන් මෙම වාසනාවන්ත බිරිඳා ජීසස් යන නාමය ලැබුවේ ගැලවුම් කාර්යය යන අදහසෙන් මේ අසිරිමත් දරු උපත සිදු වූයේ සීතල දෙසැම්බරේ ගවලිනක් තුලයි සීතල මේදුම් අතරින් පායා තිබූ ඒ අපූර්ව වල්ගතරුව මේ අසිරිමත් උපත පිළිබඳව ලෝකයටම හෙළි කළා නත්තල හා බැඳුණු සංස්කෘතියද මේ අතර සුවිශේෂීත්වයක් දරනවා එය රටින් රටට වෙන ස්වන්නේද ඊට අනන්‍ය වූ පොදු ලක්ෂණ සුරක්ෂිත කරගනිමින් නත්තල් කස නත්තල් සීය නත්තල් සුබ පැතුම්පත් සහ නත්තල් කැම මෙසය මේ අතරින් කිහිපයක් නමුත් නත්තල සැමරිය යුත්තේ එහි ඇති විචිත්‍රත්වය මෙන්ම ඒහා බැඳුණු ආධ්‍යාත්මික ගුණාංගයන්ටද මුල් තැන දෙමින් මෙතර නත්තල් දින වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් සම්විධානන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුණු ජනතාවට පමණක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය හා සාමය ගෙන දෙමින් සැමදෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයක් බවයි. පවතින ගෝලීය වසංගත තත්ත්වයේ හමුවේ මේ වසරේ නත්තල් සමය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සැමරීමට සිදු ඇත. යථාර්ථවාදී ලෝකයේ දෙස බැලීමට සිය උපතේම ආදර්ශයක් ගෙන දුන් බව සඳහන් කරන අග්‍රමාත්‍යවරයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුළු දිව්‍යම කැපකලේ සමාජයේ පීඩාවට පත්වන ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් මෙලව නිර්මාණය කිරීම උදෙසා බව පෙන්වා දුන්නා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ජේසුස් සම්විධානන් ලොවට ගෙන හැරපෑ ආදරෙත් දයාවෙත් මහා මනුෂ්‍යත්වය සකල වාසී ජනයා ආදර්ශමත් කොට ගනිමින් නත්තල් උදාව සැමරීමට අවශ්‍යම වැදගත් බවයි. මෙතර උදා වූ අසිරිමත් නත්තල වෙනුවෙන් පැවති ප්‍රධාන දේවමය රාගම තේවත්ත චාතික බැසිලිකා දේව මැදුරේදී පැවැත්ුණා. ඒ කොළඹ අගරද ගුරු කාදිනල් වැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර සියලු ටීවී නත්තල් ප්‍රධාන දේවමය මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දේව මැදුරේ සිට සජීව ලෙස විකාශය කිරීමට අප පියවර ගත්තා. මෙවර නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහිය රාගම තේවත්ත ජාතික බැසිලිකා දෙව්මැදුරේදී අගරදුකුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගවලිනෙන් ආරම්භ වෙච්ච ඒ බහැපත්කම ඒ පහත් වීම ඒ තමන් නැති කර ගැනීම දෙවියන් වහන්සේ උදෙසා අනුන් උදෙසා තමන්ව නැති කර ගැනීම කුරුසියේ තමයි ඉවර වුනේ. ඒ නිසා සෑම ක්‍රිස්තු භක්තිකෙක්ම ගවලිනෙන් ආරම්භ වෙන ඌගේ ජීවිත කතාව කුරුසියේ ඉවර කරන්නට ඕනේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ ඒකයි. යම් කිසි කෙනෙක් මානුවෙනු කැමැත්තේද හෙතෙම තමා ත්‍යාජ කර තම කුරුසිය රැගෙන මානුවෙන්. කුරුසිය කියන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම තමාව පරිත්‍යාග කිරීම. අද සමාජයේ අපි ඒක ජීවත් වෙන්නට ඉගෙන ගත්තොත් ආදරණීය සහෝදර සහෝදරියනි සමාජය තුළ මේ සිදුවෙන විනාශකාරී දේවල් සිදුවෙන්නේ නැහැ. ඒවා සිදුවෙන්නේ ආත්මార్థකාමීත්වයේ රජ යන්නට කටයුතු කරන එක නිසායි. මෙතර සියත ප්‍රධාන නත්තල් දේවමෙහ මෙවර පැවැත්වුනේ මොරටුව ශුද්ධ වූ එමානුවෙල් දේවස්ථානයේ සිටයි. දිවයිනේ
ඉරානයේ විවිධ ප්‍රදේශවල දේව මෙහෙයන් සහ කැරොල්ගේ ප්‍රසංගද සංවිධානය කර තිබුණා. මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කළ නතල් කැරොල් ප්‍රසංගයයි ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ආරාධනාවකට අනුව ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මයයි අද නත්තල් දිනයයි බොහෝ ඇතිහැකි මිනිසුන් කන බොන සතුටු වන දවසක් ස්වර්ගස්ත ගරු මර්සලින් ජයකුඩි පියතුමා වරක් සටහන් කළේ මගේ නත්තල දුගියා බත් කන දාය කියලායි ඇත්තටම අද තුන් වේල බත් කන්න පුළුවන් කාටද වසර දෙකක සිට කොවිඩ් වසංගතයත් එක්ක ලෝකය පුරාම ආර්ථික අර්බුද ඇති වුණා. ලෝක ජනගහනයෙන් ලක්ෂ 52කට වැඩි පිරිසකට කොවිඩ් නිසා ජීවිත අහිමි වුණා. දැනුත් අහිමි වෙමින් තිබෙනවා. අපේ රටත් කොවිඩ් හමුවේ ආර්ථිකව අසරණ වී සිටින බව සත්‍යයක්. එන්නත් කරන්නේ ඉලක්ක ජය ගනිමින් අප කොවිඩ් මරණ අවම කරගත්තා. අදත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගනිමින් සිටිනවා. නමුත් ආර්ථික ගැටළු වලට පේන තෙක්මානයක විසඳුමක් නැති බව සඳහන් කළ යුතුයි. රට පුරාම තාමත් ගෑස් සිඟයක් පවතිනවා. භූමිතල් සඳහා දිගු පෝලිම්, එළවලු, මස් මාළු, කිරි බිත්තර මිල අහස උසට ගිහින්. ඉන්ධන මිල මාස කිහිපයක් තුල දෙපාරක් ඉහළ ගියා. ඉහළ යන ඉන්ධන මිලත් සමග සියලු පාරිභෝගික භාණ්ඩත් ඉහළ යමින් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම නිසා දුම්රිය හැරෙන්න අනෙක් සියලුම ප්‍රවාහන ගාස්තු ඉහළ යමින් තිබෙනවා. ලබන සතියේදී බස් ගාස්තු ඉහළ දැමීමට නියමිතයි. අද තලපත්, පරා, බලමාළු ආදී මත්ස්‍ය වර්ගවල කිලෝවක් රුපියල් 1000 ඉක්මවා ගොස් අවසන්. වෙළඳාම් මඩුව අපි සෙනඟෙත් එන්නෙත් නේ කඩේට වෙළඳාම් බඩු ගන්න ගණන් වැඩි කියලා යනවා. වෙළඳාම් කරන මිනිස්සු එන්නේ නැහැ. සල්ලි නැ මිනිස්සු ගාව. බිස්නස් නම් මේ සැරෙන් 90%ක්ම නැහැ. ගිය අවුරුද්දේ නම් කුකුම සල්ලි නම් හොඳට තිබුණා. බිස්නස් එක වෙළඳාම් කොහොම 90%ක්ම සාර්ථකයි. 10%යි මේ සැරේ. ගන්න මිලත් වැඩි. එහෙනම් අමාරු මේ සැරේ බිස්නස් අන්තිමයි. සෙනඟ එන්නේ අඩු මිලයි නේ. බඩු මිලයි නිසා සල්ලිත් නැහැ. ගොඩක් දේවල් ප්‍රශ්නවල තියෙනවා ඉතින්. අසරණ මිනිසුන්ට ඔළුව උස්ස ගන්න බෑ. ඒකෙන් නම් මේකට සාහනයක් කොල්ල දෙන්න මා පාන් රාත්තර අතර දෙන කාලා ජීවත් වෙන්න මාත්‍යෝ. ඊටත් වඩා අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟියත් ජනතාවට තදින්ම දැනෙනවා. විශේෂයෙන් කිරිපිටි වෙළඳපලේ ඇත්තේම නැහැ. වෙනදා ඇති වෙන්න තිබූ එළවලු අද රත්රන් හා සමානයි. විශේෂයෙන් රසායනික පොහොර සහ කෘෂි රසායන නැතිකම නිසා එළවලු පළතුරු අස්වැන්න හොඳටම පහත වැටිලා. මේසා බරපතල ආර්ථික අමාරුකම් මැද්දේයි අද නත්තල් දවස බොහෝ දෙනෙකුගේ ගෙවිලා යන්නේ. වෙනදාට විශාල වශයෙන් රතිඤ්ඤ අලෙවි වෙනවා.
මෙවර රතිඤ්ඤ අලවිය පවා පහළ බහැලා. මේ පාර සෑහෙන නෑ අඩුයි 75ක් වගේ අඩුයි. ඊයේ රෑ හිටියා 12 වෙන එකනක හිටියා විශ්වාස ගන්න නෑ. සාමාන්‍ය නත්තල් එකට සාමාන්‍ය 50000කට විල්දමක් කරනවා. මේ පාර අපි 15000කට වගේ විල්දමක් තිබ්බේ නෑ. මිනිස්සු ගාව මුදල් නැතුව දන්නේ නෑ. මොනවාකට මේ ඔක්කොම ඉතුරු වෙච්ච පට්ටිය තියාගෙන ඉන්න. ඉතින් මේ ඉතුරු නැත්තද සිංහල අවතර තමයි ඊළඟ බලාපොරොත්තු විකුණන්න ඕනේ. සතුර තිබිය දේවල් ඔක්කොම දැන් සතුර එම්බිඩිම අඳුර වෙලා ගිහිල්ලා. මේ ව්‍යාපාරේ එම්බිඩි කඩා වැටලා තින් දැන්. දැන් අපි කිරි පිටි වැටයක් ගන්න නෑ. ඒක විලෙත් ගෑස් පුපුරනවා. බූම්තටිය ගන්න පොලිම ඉන්න ඕනේ පැය ගණක් ගිහිලා. පෙට්‍රෝල් වැඩි වෙනවා දවසෙන් දවසට. රජෙන් සාන්න නැත්ත මිනිස්සු නෑනේ කොහොමවත්. කැම පැත්තෙන් වැළලා මේ තැන් පැත්තෙන් මිනිස්සු වැටලා ඉන්නේ. රතිඤ්ඤවල බිස්නස් එක සෑන්ඩ් අඩුයි. මිනිස්සුන් ළඟ අතේ සල්ලි නෑ. මේ වෙලාවට පත්තු කරපු රතිඤ්ඤ මේව උඩින් තමයි මේ ලේන් එකේ ඇවිදින්නේ. මෙදා පාර එහෙමවත් නෑ. මෙලගාම ඉතින් පාඩුයි. ඔක්කොම ඉතුරු වෙලා තියෙන්නේ. මේ පාර ගොඩක් ඉතුරුනවා ගේ පාර ඉතුරුනේ පාර ඉතුරුනා ඉතින් මොනා ගන්නද බලබන පාර තියලාද මාකර කරගෙන යන්නේ මේ පාර බඩු පොඩ්ඩයි ගත්තේ බඩු ගන්න තිබුණා බඩු පාර අඩුයි බજાર එකේ ගත්ත බඩු ඉතුරුනවා උදාවු නත්තල වෙනුවෙන් කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන්ට සුබපතමින් උන්වහන්සේ බැහැදකීමට සර්වාගමික නායකයින් අද පැමිණියා ඒ කොළඹ අගරදගුරු මැදුරටයි උදාවු නත්තල වෙනුවෙන් කොළඹ අගරදගුරු කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන්ට සුබපැතුම් එක්කිරීම සඳහා සර්වාගමික නායකයින් අද අගරදගුරු මැදුර වෙත පැමිණියා අනතුරුව සර්වාගමික නායකයින් කාදිනල් හිමිපාණන් සමග සුහද කතාබහක නිරත වුණා මේ නත්තල් දවසේදී උතුම් දවසේදී අපි බිෂොප් හවුස් එකට පෙමිණිලා විශේෂයෙන්ම අතිගෞරවනීය මහා සංඝරත්නය බෞද්ධ හින්දු මුස්ලිම් අපි සර්වාගමික පූජකතුමල්ලා අත්වල් බෙදීගෙන මෙම බිෂොප් හවුස් එකට ඇවිල්ලා විශේෂයෙන්ම අධිඋතුම් කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් වහන්සේව බෙහෙදකලා ඌ වහන්සේට නත්තල් සුබපැතුම් පණිවිඩය ලබා දුන්නා මේක ලෝකෙටම හොඳ ආදර්ශමන්ත පණිවිඩයක් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාගේම අපි ඉල්ලා සිටින්නේ සියලුම සර්වාගමික නායකයන් වෙනුවෙන් සියලු දෙනාම ಜಾති ભેද ආගම් ભેද කුල ભેද පක්ෂ ભેද මේ සියලුම අතරලා අපි සෙමෝම ලාංකිකයෝ කියන අදහස තේරුම් අරගෙන අපි මුතුන් මිත්තන් මේ රට තුළ කොහොමද සාමයෙන් සතුටින් සෞභාග්‍යයෙන් ජීවත් වුණා ඒ වගේ අපි ජීවත්වෙමු ලබන සතියේ තවත් ගෑස් නැව් දෙකක් දිවයිනට පැමිණීමට નિયમિતයි එලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සහිත නැව් දෙකකුයි මේ අතර අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක භූමි තෙල් පෝලිම් දක්නට ලැබුණා නත්තල් දිනය සමරන අද දිනේ පෝලිම් වල කාලය කා දැමීමට සිදුවීම කනගාටුවට කරුණක් බවයි ජනතාව පවසන්නේ ලිට්‍රෝ ගෑස් සහිත තවත් නෞකාවක් ලබන සතියේදී දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. එසේම ජනවාරි මාස 5 වන දින පමණ වන විට ලාෆ් ගෑස් සහිත නෞකාවක්ද දිවයිනට ළඟා වීමට නියමිත බවයි වාර්තා වුණේ. මේ වන විට මෙරටට පැමිණි ගෑස් නෞකා තුනක් නියමිත ප්‍රමිතීන්ට අනුකූල වීම හේතුවෙන් මුදාහැරීමට කටයුතු කර තිබෙනවා. ඒ අතර ලිට්‍රෝ ගෑස් නෞකා දෙකක් සහ ලාෆ් ගෑස් නෞකාවක් වෙනවා. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයක භූමි තෙල් පෝලිම් දක්නට ලැබුණා. प्रदेश गैस आश्रित पिपरें वार्ता होना ඉහළගිය ඉන්ධන මිලට එරෙහිව රටේ ජනතාව රජයට දැඩි චෝදනා එල්ල කරමින් සිටිනවා. සමගි ජනබලවේගයේද පන්දන් දැල්වමින් රට පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ ඉහළගිය ඉන්ධන මිලට සහ ඉහළ යන බාණ්ඩ මිලට එරෙහිවයි. රටේ ජනතාව දිනෙන් දින පීඩාවට පත් කරමින් බාණ්ඩවල මිල ඉහළ යනවා. ඉහළ යන බාණ්ඩ මිලට එරෙහිව රට පුරා විරෝධතා සංවිධාන කර තිබෙන්නේ ජනතාවට දරාගත නොහැකි මොහොතකයි. දිනෙන් දින ජනතාවගේ කරමතට පැටවෙන බර කවදා කොතනින් අවසන් වේදයි කවුරුවත් දන්නේ නැහැ. රජයේ මැති ඇමතිවරුන් ගැලවිච්චාවට විවිධ හේතු කාරණා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළද ඉන් කිසිදු සෙතක් රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ. එය හුදෙක් දේශපාලන සංදර්ශන පමණක් බව මේ වන විට මනාව පැහැදිලි වනවා.
ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නැති බව පවසමින් රජය මහර ඉන්ධන මිලත් ඉහළ දැමීමට පසුගියදා කටයුතු කළා. ඉන්ධන මිල ඉහළ යාමත් සමග ශේෂ්ත්‍ර රසක භාණ්ඩ සහ සේවා මිල ඉහළ ගියේ රටේ ජනතාවට හිතා ගන්නවත් බැරි විදිහටයි. මේ අතර ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළා. ජාතික ගමනාගමන කොන්සබා තමයි සාමාන්‍යයෙන් අධිකරණ මේ බස් ගාස්තු තීරණය කරන්නේ. වගේම එයා මිල දාර්ශකයන්ව අවශ්‍ය නිර්ණායකයන් අරගෙන ඒ ප්‍රතිශතය තීරණය කරන්නේ. එතකොට බදාදා වෙනකොට ජාතික ගමනාගමන කොන්සබා අපි ලබා දෙන කෝවා මේ වැඩි වූ ප්‍රතිශතයන් අපි අවශ්‍ය ගණනය කිරීම වලට අදාළ අපේ පිරිවැයන් වල සියලු වර්තාවන් අපි දැන් දින දෙකකට ප්‍රථම ජාතික ගමනාගමන කොන්සබා වල යොමු කරලා තියෙනවා. ඉන්ධන වලට පමණක් රුපියල් 1000ක් වැඩිලා තියෙන අවස්ථා දෙකදී. වගේම අපේ ටයර් මිල ඒ වගේම ආමතර කොටස් මිල අපේ සේවා ගාස්තු සියල්ලම අපි විශාල විදිහට වැඩි වෙලා තියෙනවා. ඒවා සැලකිලි තාගෙන තමයි මෙවර බස් ගාස්තු සංශෝධනය සිදු වෙන්නේ. මෙලෙස දිනෙන් දින ඉහළ යන බාණ්ඩ මිලට සහ ඉහළ ගිය ඉන්ධන මිලට එරෙහිව සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් රට පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ පන්දම් දල්වමින් මේ කඩවත නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි. මේ රටේ ජනතාවට මේ රජේ සහනයක් දෙන්නේ නැහැ. ඒ අතරේම අපි දකිනවා රජේ වංචා කරනවා, කොල්ල කනවා, මං කොල්ල කනවා, රටේ දේපළ විකුණන්න හදනවා. ඒවා කරන ගමන් අපි දැක්කා ගොවියා අනාථ කරලා දැම්මා. දැන් අපිට ඉදිරියේදී මාස 3-4ක් යනකොට ලෝකෙට ණය ගෙවා ගන්න බෑ. ඒ වගේම රටේ සාගතයක් ඇති වෙනවා කියන ලකුණු පළ වෙලා තියෙනවා. මේ වාතාවරණයෙන් මේ රටේ අහිංසක ජනතාව ගොඩ ගන්න සමගි ජන බල වේගය පෙළ ගැහිලා ඉන්නවා. මේ තලවකැලේ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි. මේ වැඩබැරි ආණ්ඩුව මේ මැති අමතුරු එකතු වෙලා ජනාධිපති අගමැති ඇතුළු මේ සියලු දෙනා අද රට විනාශ කරලා තින්නේ. ජනාධිපති අගමැති මුදල් ලැබෙති වැඩිහත් වෙලා වහාම මේ ඉන්ධන මිල අඩු කළා ජනතාවට සහන ලබා ගන්න. මොකද 2021 වසර මේ ආණ්ඩුව මේ ලංකාවේ මිනිස්සු කාලකන්ණි කරා. 2022 වසරත් මේ මිනිස්සුන්ව කාලකන්ණි කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරන්න එපා. ගාල්ල ප්‍රදේශයේදී සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පළ කළ විරෝධයයි මේ. නම ලක්ෂ ඡන්දෙ දුන්න පාපය අද අපි සියලු දෙනාට විඳින්න වෙනවා මිත්‍රවර්ති. ඒ නිසා අපි ඉතාමත්ම පැහැදිලිව කියන මහා ජනතාවගේ දුක ඉදිරියට මේ විදියට කාලකන්නිකමට ගෙනියන්න අපි දෙන්නේ නැහැ. දෙන්න දෙන අඩෙන දෙන දෙන දෙන්න දෙන දෙනෝ මහා ජනයාගේ දුක දන්නේති හැමතිලයික් වෙනෝ මාතෙන් මාතෙට මුන් ටික තෙල් ටික නක්නෝ ත්‍රීරියක්කු ටික සැකහන් කොවිඩ් තත්ත්වය වෙතයි දැන් අවධානය. රට තුළ ඔමික්‍රෝන් කොවිඩ් රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බවට විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය අනතුරු අඟවනවා. ඉන් ආරක්ෂා වීමට නම් බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ඇය පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උදා වූ නත්තල සමරන ලෙස සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ඔමික්‍රෝන් වෛරස් ආසාදිතයින් මෙරටින් තහවුරු වීම හමුවේ නත්තල් දිනය නිවසට සීමා කරමින් සමරන ලෙසයි සෞඛ්‍යංශ ඉල්ලා සිටින්නේ. එසේම එළමෙන උත්සව සමයත් සමග ඔමික්‍රෝන් රැල්ලක් රට තුළ ඇති විය හැකි බවට විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය අනතුරු අඟවනවා. ඉදිරියේදී ඇත්තටම ඔමික්‍රෝන් රෝගීන්ගේ රැල්ලක් ඇතිවෙන්න අවදානමක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි ඉදිරිය ගැන හිතලා ඒ වළක්වා ගැනීමට කටයුතු කිරීමයි ඇත්තටම මේ අවස්ථාවේදී අපි සිතට ගත යුතු වන්නේ. අපි හැමෝම මේ වෙලාවේ හිතට ගන්න ඕනේ අලුතෙන් ඇති වෙලා තියෙන ප්‍රභේදයට අපි ඉදිරියේදී ශක්තියෙන් මුහුණ දීමට අවශ්‍ය කටයුතු සිද්ධ කර ගැනීමට. ඒ සඳහා අපි කළ යුතු ප්‍රධාන කාර්ය දෙකයි. ඒ තමයි අපේ රටේ පුරවැසියන් වශයෙන් අපි මේ රෝගයේ පැතිරීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සියලුම සෞඛ්‍ය ක්‍රියාමාර්ග තදින් දැඩිව අනුගමනය කළ යුතුයි. දෙවෙනි කාරණය වන්නේ ඉතාමත්ම වැදගත් අපිට මේ අවස්ථාවේදී අපි ලංකාව පුරාම ලබා දෙමින් යන තුන්වන බූස්ටර් ඉන්නත් මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මොකද ඒ මගිනුත් ඇත්තටම මේ ඔමික්‍රෝන් වෛරසයේ මර්ධනය කිරීමට හැකියාවක් තියෙන බවක්
පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ අනුව ඉන් ආරක්ෂා වීම සඳහා බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ඇය අවධාරණය කරන්නේ. මේ අතර ගැබිනි මවවරුන් සඳහා නුදුරේදීම කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බවයි විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතෘ මහතා ප්‍රකාශ කළේ. බොහෝ ගර්භණි මවවරු මේ වන විට කොවිඩ් ආසාදනයට එරෙහිව එන්නත ලබාගෙන තියෙනවා. ඒ එන්නත ලබා ගැනීම නිසා ගර්භණි මවවරුන්ට කොවිඩ් ආසාදනය නිසා ඇතිවන සංකූලතා බොහෝ ලෙස විශාල ලෙස අපිට අඩු කර ගැනීමට මේ වන විට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබ ගර්භණී බව දැනගත් පළවෙනි අවස්ථාවේදීම ඔබේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වෙලා මේ කොවිඩ් එන්නත ලබා ගැනීම ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මේ ගර්භණී මවවරු තවත් සමහර පිරිසක් දැන් සිටිනවා අපිට මේ පළමු සහ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3කට වඩා වැඩි කාලයක් ගත වෙච්ච. එතකොට එවැනි ගර්භණී මවවරුන්ට තුන්වන මාත්‍රාවක් විදිහට කොවිඩ් එන්නත ලබා දෙන්නට ප්‍රසවහන ආරවිද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන විදිහට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිර්දේශ ඉදිරියේදී ක්‍රියාත්මක වෙන විට ඔබට ඒ සඳහා අවස්ථාවක් ලැබේවි. බ්‍රිතාන්‍යයෙන් තුන්වන දිනටත් ලක්ෂ්වේක්ම වූ කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ අතර ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් ශීත ඍතුවේ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට ජර්මනියේ ලුෆ්තන්සා ගුවන් සේවය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍යයෙන් තුන්වන දිනටත් ලක්ෂයක්ම වූ කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පසුගිය සතිය තුළ බ්‍රිතාන්‍යයේ නව ආසාදිතීන් 148කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව එරට සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සඳහන් කළේ ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රොන් ආසාදිතීන් රෝහල්ගත කිරීම 70%කින් පමණ අඩු වී ඇති බවයි. මේ අතර ඔමික්‍රොන් ව්‍යාප්තිය හේතුවෙන් සෑම ලන්ඩන් වැසියන් දස දෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට පත්ව තිබෙනවා. ओमिक्रॉन व्याप्तियत समग संचारक क्षेत्रे अतिवीतिबिन अविनिश्चित भावे हेतुवेन श्रेते ऋतुवे सिय गुवन गमन 33 दशक पमन अवलंगु किरीमट जर्मनीये लुफ्तांसा गुवन सेवय तीरणय कर तिबिनवा. ලුප්තන්සා ඇතුළු යුරෝපයේ විශාලතම ගුවන් සේවා සමූහය මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන්නේ සිය ගුවන් ගමන් වලින් 60%ක් පමණයි. අදත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා පවසනවා. දළ වශයෙන් දෛනිකව සිදුවන පාඩුව රුපියල් ලක්ෂ 50කට වැඩි. මේ වන විට සිදුව ඇති පාඩුව රුපියල් කෝටියක් පමණ වනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතා දැමුවා. තම ගැටළු සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමග දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුවා. පැවති සාකච්ඡා ආසාර්ථක වීම හේතුවෙනුයි දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පාර්සල් බාර ගැනීම නවතා දැමීමට පියවරගෙන ඇත්තේ. මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදුවන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළේ. දුම්රිය සාමාන්‍ය අධිකාරවරයා ලිඛිත තම විසඳුම් ලබා දෙන ලෙස පැවසුවද තවමත් නිසි විසඳුම් නැති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් දෛනික ආදායම වෙන්නේ මිලියන 3කට 4කට වගේ ප්‍රමාණයක්. නමුත් මේ උත්සව සමයක් නිසා ගම්බිම් බලා යන මගින් ප්‍රමාණය වැඩි. සාමාන්‍ය අපි දැනුම් දුන්න සාමාන්‍ය කාලසටහනට සියලු දුම්රියන් ධාවනය වුණා නම් මිලියන 8ක 9ක ආදායමක් තිබි වෙන්න තිබුණා. හැබැයි දුම්රිය කිහිපයක් ධාවනය කරනකොට මිලියන 4ක 5ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒකටත් වග කියන්න ඕනේ දෙපාර්තමේන්තු පාලන අධිකාරී. මේ සාමාන්‍ය අධිකාරීවරයා අපේ පාස්පෝර්ට් එකෙන් ඩිජිටල් ලබා දෙනවා කියලා නමුත් විසඳුමක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ ක්‍රියාමාර්ගය දිගින් දිගටම ගෙනියන්න. හෙට රාත්‍රියේ 12න් පසු අඛණ්ඩ වැඩවජ්‍ය දෙතැලේක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා. දිනකට රුපියල් මිලියන 5ක පමණ පාඩුවක් සිදුවෙන බව අපි ගණන් බලා තිබෙනවා. නත්තල් කාලේ මම හිතන්නේ ඔය වැඩිපුර නිව අඩු කාලේ ගොඩක් කට්ටිය දුම්රියට පැමිණෙද්දි ඒක යම් වැඩිවීමක් වෙන්න පුළුවන්. දැන් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රිය ගමන් කිරීමේ අවස්ථාව අද මගින්ට උදා වුණා. නිකන් යන්න කියලා ඒක නිකන් යන්න. නිකන් යන්න හැමදාම මගේ ටිකට් ගන්න කොහෙද අප්පා ටිකට් දෙන්නේ නැතුව කොහෙන් ගන්නද ටිකට් අපි? අපුව මගේ ජල්ලුවත් ඇවිල්ලා අපි මොනා කියන්නද මුන් බැවිලා මුන් සත්‍යන්ත නිවාඩුවත් සමග උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් ශ්‍රේපාදිය කරුණා කිරීමට අද විශාල පිරිසක් පැමිණ තිබෙනවා. ඕ මේ එළවලු
පුංචි එංගලන්තය නැත්නම් නුවරඑළියට වසන්තය උදා වුණාම මුළු රටම ලස්සන වෙනවා ශක්තිමත් වෙනවා ඒ දෙස් විදෙස් සංචාරකීන් නිසා ගෙවුණු වසර දෙකම නුවරඑළියට වසන්තය උදා වුණේ නැහැ ඒ කොවිඩ් ව්‍යසනය නිසා මෙවරත් නුවරඑළියට සම්පූර්ණයෙන්ම නැතත් අඩක් පමණ වසන්තය උදා වී තිබෙනවා මේ සියතේ උත්පලා සුභාෂ්විනී ගෙනෙන වාර්තාවක් විශේෂයෙන් ග්‍රෙගරි වව ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම් වෙනද තරම් නැති වුණත් පසුගිය වසරට වඩා හොඳ බවයි බොහෝ දෙනෙකු පැවසුවේ විශේෂයෙන් සංචාරකයන් වෙනුවෙන් බෝට්ටු ධාවනයේ යෙදෙන චතුරංග සදරුවන් අපට මෙසේ අදහස් පළ කළා මේ අවුරුදු මාස 8ක්ම ගහලා තිබුණේ සේවක ඉන්න 175ක් විතර සේවක 175 වෙනාටම කිසිම රැකියාවක් නැතුව අසරණ වෙච්ච අවස්ථාවක් ගොඩක් තිබුණා දැන් උත්සක් වෙනගේ එන්න පටන් ගන්න විදිහ ඒකත් දැන් දුවන්න දීලා අපිට සත් දෙකක් තුනක් විතර එනවා මේ අතරතුර අපි මොන ගමන් දැන් ඕතේ නැති ඇලේ වතු වතු කරලා ඒකත් අපිට දුවා ගන්න බැරුව තියෙනවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන නීති නීති රෙගුලේෂන් අනුව තමයි අපි වැඩකටයුතු කරන්නේ සෑම බෝට්ටු සංචාරයකටම පෙර සියලුම ආරක්ෂිත කබා පවා විස බීජ හරණය සිදු කරනවා නුවරඑළියේදී මුණගැසුණු දේශීය සංචාරකයන් කිහිප දෙනෙකු මෙසේ අදහස් පළ කළා තව දෙකක් විතර හිටියේ ගෙදර කොරෝනා හින්දා දැන් තමයි පොඩ්ඩක් එළියට බහලා ඇවිල්ලා තියෙන්නේ දැන් පොඩ පරිස්සමෙන් තමයි අපි ඉන්නේ අපි වැක්සින් කරලා තියෙනවා ඒත් අපි මාස්ක් එක දාලා සෙන්සල් කරලා පරිස්සමෙන් ඉන්නවා තාක් කාලට පස්සේ තමයි ආට ආවේ කොරෝනා හින්දා අපිට ඉන්න බැරි වුණා ආවට පස්සේ අපි හිතනවා දැන් ඉතින් අපි මේක එන්ජොයි කරා අශ්ව තුරඟ තරඟ පිටියේ කතාව නම් තරමක් වෙනස්. අශ්වෙන් සහ පෝනියන්ගේ ආහාර මිල ඉහළ යාමත් සංචාරකයන් වෙනදා ප්‍රමාණයට පැමිණෙන්නේ නැතිකමත් නිසා තවත් අසරණ වී සිටින බවයි මේ පුද්ගලයන් පවසන්නේ. සතුට කැම දෙන්න විදිහට සංචාරකයන් නැත්නම් ආගමාර අපිට උදව් කරන්නත් කවුරුත් නැහැ. මේ අවුරුද්දේ මනසේ මේ අවුරුද්දේ විතරයි පොඩක් හොඳයි. අපිට කවුරුත් නැහැ නේ උදව් කරන්න. ටූරිස්ට්ලෑන්ඩ් ඕනේ අඩුම ගානේ. මේ ගාව තර අපි ව්‍යාපාරික දෙයක් දෙකේ නියඬ මේකට කැම දාන්න ඔක්කොම වීදම කරන්න. අපිට සව ශනක පොඩක් ආවත් අපිට තොඳයි. මේ පෞක ගාඩිකේ නෑනේ කට්ටිය. ඒ නිසා අපිට උදව් කරදරයි. කෙසේ නමුත් අපිට ප්‍රකාශ කිරීමට ඇත්තේ සෞඛ්‍ය නීතිවලට අනුකූලව සංචාරය තුළ අපේ සතුට කල් තබා ගත හැකි බවයි. හිටපු අමාත්‍යවරයෙකු වූ ගුණරත්න වීරකෝන් මහතා ඒ රාත්‍රියේදී අභාව ප්‍රාප්ත වුණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 74 වෙනි වියේ පසු වුණා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ගල්කිරියාගම මුතුපොරු යාය ගම්මානයට ඊයේ රාත්‍රියේ පැමිණි වනාලියෙක් වගාලින්දකට වැටී තිබෙනවා. ගල්කිරියාගම වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා මෙම වනාලියා ගොඩගනු ලැබුවා. කුරුණෑගල ප්‍රදේශයේ පිළිකා රෝගයෙන් පිරෙන සහ විවිධ ආබාධ සහිත ළමුන් සඳහා ආධාර ලබා දීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ අතට යෙදී තිබෙන නත්තල් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට නැගිනහිර මුහුදේ නැංගුරම්ලා තිබූ ටග් යාත්‍රාව සහ බත්තල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල පැතිර යන පුවත් අසත්‍ය බව නාවික හමුදාව පවසනවා. ටග්යාත්‍රාව විශාල ප්‍රමාණයේ බත්තල් ඇදගෙන යාම සඳහා භාවිතා කරන ලබන සාමාන්‍ය ප්‍රමාණයේ ටග්යාත්‍රාවක් වන අතර මුහුදු පතුලේ කිසිදු කැණීමක් හෝ හැරීමක් සිදු කිරීම සඳහා ශක්‍යතාවයක් තිබෙන යාත්‍රාවක් නොවන බවටත් නාවික හමුදාව මහ ජනතාවට දැනුම් දෙනු ලබනවා. ගම්පහ පොලිසිය සඳහා නාමපුවරු ලබා දීම සහ ත්‍රිරෝද රත්තරිය දුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ ගම්පහ තරුණ බෞද්ධ සංගම් කාර්යාලයේදී නුවරඑළිය පීඩ්‍රු වත්තේ නිවසක තිබී අබිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. මියගොස් සිටි පුද්ගලයාගේ හිස ප්‍රදේශයට බරපතල ලෙස හානි සිදු වී ඇති බවයි නුවරඑළිය පොලිසිය පවසන්නේ. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්
මෙතෙන් සිට ඔබට ලක්ස් සියත තරු පිරි නත්තල වැඩසටහන නැරඹිය හැකි ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න